ඔබේ කැමරා මිලදී ගත්තේ කොතනින්ද? කැමරා එල්කේ එකෙන් නංගි කැමරා එල්කේ එකෙන් සුඳුර. දකුණු ආසියාවේ ලොකුම කැමරා මාකට් එක එක්ක shop එකට නැත්තම් web එකට cameralk.com. ඔන්න ප්‍රශ්න 10යි උත්තර 10යි අපේ පළවෙනි වැඩසටහනට ඔන්න ආදරෙන් ආරාධනා කරා රටක් කතා වෙන පුවත් මැවි හැකි රටක gossip මවන්න පුළුවන් චරිතයක්. අයිබෝන්. අයිබෝන්. gossip විතරක් නෙමෙයි හොඳ නරක දෙකම පුවත් මවන්න පුළුවන්. මිහි සෙනවි රත්න. පස්ස 10ට උත්තර දෙන්න සූදානම්නේ? අනිවාර්යයෙන්. පළවෙනි ප්‍රශ්නේ මුලින්ම කියන්නකෝ මිහි. මේ ටිකේ ඉන්නේ සතුටින්ද නැත්නම් පසුතැවීමකින්ද කොහොමද ජීවිතේ? මිහි සෙනවිරත්න කියන එක්කෙනා කොහොමත් කවදාවත් පසුතැවීමෙන් හිටපු කෙනෙක් නෙමෙයි. හැමදාම සතුටින් hina වෙලා හිටපු කෙනෙක්. ඒකයි අදටත් මම සතුටින් hina වෙලා ඉන්නේ. ඒ වගේ සරල උත්තරයක් තමයි තියෙන්නේ. අමාරු තැන් වල බැන්න මිනිස්සු දැන් සමහර වෙලාවට හම්බුනහම කතා කරනවා ඇති hina වෙනවා ඇති ඒ විදිහට මිනිස්සු වෙනස් වෙන්නේ ඇයි ඔබ වෙනස්ුන්නේ නැහැ ඒක මෙහෙමයි කොනාරයි ඒක දැන් මේ අපේ සමාජ කොහොමත් ඕනම දෙයක් මම නිතරක් නෙමෙයි සාමාන්‍යයෙන් මට වඩා කිව්වොත් එහෙම සමාජයේ පිළිගැනීමක් තියෙනවෝ නැති ඕනම කෙනෙක් හෝ වේවා කවුරු හරි එනකොට මොකක් හරි දෙයක් කරනකොට අනිවාර්යෙන්ම මිනිස්සෙක් ඒක කකුලෙන් ඇදලා බිමට දාන්න එක ය දන්න එක අපේ සමාජයේ මිනිසුන්ගේ හැටි. ඉතින් ඒක මටත් පොදු ධර්මතාවයක්. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඉතින් ඒක මට එච්චර ලොකු දෙයක් නෙමෙයි. මොකද මට ඇත්තටම දැන් මං ඉන්න තැන ගැන මට සතුටුයි. මම තෘප්තිමත්. ඉතින් ඒ නිසා ඉන්න තැන ගැන පොඩ්ඩක් කියමු දැන් මොනවා මේ කරන්නේ දේවල්ද? මේ ටිකේ මම ප්‍රධාන වශයෙන් වැඩ දෙකක් කරනවා. මම ටෙලි ඩ්‍රාමා දෙකක් කරලා තියෙනවා. එකක් ස්වර්ණවාහිනියේ සිහින සමාගම කියන එක අනිත් එක ඉස්සරහට ටෙලිකාස්ට් වෙන එන තියෙන එකක් මට ටීවී චැනලෙක කියන බෑ රන්දෝලි කියලා තියෙන ඩ්‍රාමා එකක් ඒ විතරක් නෙමෙයි මම මේ ටිකේ ග්ලෝගී කියන බ්‍රෑන්ඩ් එක යටතේ අලවි කල්පනාකාර නියෝජිතවරියක් විදිහට වැඩ කරනවා තවත් මට හිතිලා තියෙනවා මගේ ප්‍රජාව වෙනුවෙන් මගේ ප්‍රජාව කියලා කියන්නේ ඇත්තටම මම සංක්‍රාන්තික කාන්තාවක් එතකොට මගේ ප්‍රජාව වෙනුවෙන් යම් කිසි පියවරක් මොකද අද කාලේ අපි දකිනවා සෝෂල් මීඩියා හරහා ඕන තරම් කට්ටිය ටීවී චැනල්ස් වලට ඉන්ටර්විව්ස් වලට ඇවිල්ලා ඕන තරම් කියනවා අපි මෙහෙම කරනවා අපි මෙහෙම කරනවා කියලා. ඒකට ඇත්තටම සමාජයට ඇත්තටම යමක් වෙන්නේ නැහැ. ඉතින් ඒ කියන්නේ ඔබ නොකිය කියන්නේ ඒ අය Tamange මේ අර ෆිල්ම් එක වෙනුවෙන් ඒ වගේ දේවල් පාවිච්චි කරනවා කියලා. වෙන්න පුළුවන්. මොකද අද එහෙනම් මේ වගේ මොකද අපිට එහෙනම් මට පෞද්ගලිකව වුණත් දුරකථන ඇමතුම් වෙනවා මගේ Facebook ගිනුම් වලට එනවා Instagram වලට එනවා. ගොඩක් ළමයින්ට කරදර තියෙනවා මේ තාමත් මේ ලංකාව. ඉතින් ඇත්තටම ඒක මට හරි කනගාටුයි. මොකද මම ජීවත් වෙන පරිසරය නෙමෙයි මෙතන කොළඹින් එළියට ගියාම ජීවත් වෙන පරිසරය කියන ඒ එතකොට ඒ ළමයි ගොඩාක් ඒකෙන් පීඩාවට පත් වෙනවා මට හිතුණා ඒ ළමයි වෙනුවෙන් යමක් කරන්න එවනේ වෙන කරනවා පිබුරුපත් සකස් කරමින් ඉන්නවා තුනෙන් පස්සේ ජීවිතේ මේ එපා වුණු තැන් නැද්ද හැමදේම අතහැරලා දාලා මම යනවා මට මේ මුකුත් එපා ඇත්තටම මට ජීවිතේ කවදාවත් මේ පවෙලා නැහැ. මොකද මම මිනිස්සු කොච්චර අපි දන්නවා පිළිගන්න ඕනේ සත්‍යය තියෙනවා මිනිස්සු බැන්න. ඔව්. අපි දන්නවා කමෙන්ට්ස් වල හැම දැනන් අඩුයි සෑහෙන අඩුයි. හැබැයි සෑහෙන බැන්න. එපා වුණ නැද්ද? මේ ඇත්තටම මට ඇත්තටම මේ බැනපු මිනිස්සුන්ට පින් සිද්ධ වෙන්න ඕනේ. මොකද මට ඕන ටාකට් එකට මම කොහොමත් යන කෙනෙක් මට සමාජයේ කියන දේවල් අදාළ වෙන්නේ නැහැ. මොකද මම කාගෙන්වත් ඩිපෙන්ඩ් වෙලා ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. ඉතින් ඒ නිසා මට එහෙම සමාජයෙන් කියන දේවල් නිසා මම කවදාවත් මගේ හිත රිද්ද ගන්නෑ. මම හරිම සතුටින් ජීවත් වෙන්නේ. හරි.
Itulah hatorin pasti lah tiba-tiba yang nanti ngahan dia nama kalau ngahan ini, eh maten tiba lah kita hanya kerja tak kau mendekil. Godak dina itu kami kolombin pita, saya pasti nisa dukin dina. Eh kau mende samar itu, abis itu apa hemo mau rata itu bilati nama aku ruh hatar king buying. Oh, hari itu. Eh makanya dekam mau aku ruh hatar tahu hemo kata kerana ni. Eh makanya wacanya kalau dah hulur, mau kata kerana kau mende kita dagar. Sakti akan kerja. Mehemai. Mama dengan mang nitya langkah ini niti prakara mama kanta waktu dia ada mama amagai ini kaji dan change selat dia nak. Mata itu yang mengira mana yang manusia yang mulai amar waktu muka kerja kita ini ke muka dah sangkran tika kanta waktu ini ke hari proses sekitar dia kini kita mama itu ni sa langkah ini kahat waktu mama kita ni mata dengan gila dikarana bah. Muka dah mama langkah ini nitya lu pula waktu dia ada amagai ini kaji aku mau change kerana mama langkah ini kanta waktu dia ada cewa tanya kini kita Nisa, khatwat orang fikir jiwat, tetapi mama kawadawat sudah, nama kudnya, mana awasnya. Anita, erat mama kian, thaman ter, khemati fikir jiwat, tetapi, baik, akamati fikir jiwat, tetapi usaha kerana apa? Muka dah, thamange, ada magi, gana, dana mama paman, itu Nisa, magi, adme terupdi mat kerana jiwat, tetapi Nisa, thawakin engke, sih satu kerana jiwat, tetapi. Mana, thamange satu kerana paman jiwat, tetapi. Tawat ke negi dewa satu rukan jiwa tu non ne? Awasnya. Awasnya. Pasal pasalnya, tapi rangganya, hina pelat ibu bapa ini sahaja me, obo me, sangkranti ke khan tawa kudir patuinne rangganya itu ina, eh ara dura adu keragaan nade? Kau dah wad mata rangganya ina entrami hina gelar dibunne, mage pasal kali dibat. Mungkin dah, mama entar memih merag, mama bayi apa mami sekolah itu, mama sama setelangka, nanti tarik kalau apa balat ni, betul mama sahabat bela tu, nayaunat mami balapur itu hati bunne memih mami meja itu, di mama rangan jiwit itu, elaben noni kira tu, nak, nayaunat awasan itu mami tinggal awas tawa hamburan mami dari mangguda kawasna wanita elangka bela tu. Transgender kene kpi dia mama rangan ini dah kat dia dah kuah, meja orang tu nak kerjai terkali. Hari jadi orang terata, eka hina aku macam tu, yak ni men? Ni men. Dan maybe dia tera telegrama sula, music video sula, hamba dia kama ubah taki nawa. Adem prosidde tera, antemur sinon me api hari ini prosidde aikila sinon kemat tau? Ewa kemen prosidde kene ka? Obeh jitu pernah wadiah pelan ya? Khawat dawat ne. Prosidde kene deh, mana khawat dawat mak jiwit tera wadiah pelan ne? Mandar itu usaha kerana tawa-tawa prosidde deh, na tawa-tawa minisu antara deh anna. Prosidde kene deh khawat dawat mana wadiah pelan ne? Wadiah Biar netan itu mampat kerana nih. Eh, kamu tidak minum selalu selfie agak hanya mihi kita katakan orang orang. Enggak ada rekan mana. Makin tek selfie agak nak kat kat ini nanti orang kamera nih orang makin tek kavila mihi kita katakan orang orang. Khususnya konaraya kolabim pita giham orang orang agak rekan orang kita mana ini. Makin teri drama balapuai. Nanti antara mana hari mana satu tuh. Lagi teh kavila kisi tu orang kita pakili mungkin tu orang hari mana ada rekan katakan kami tinggal apa itu orang berak satu tuh itu. Ia par, mei pasalnya hanya tahan sih godak pada tiba. Hebat, dengan yang kita ayam awastawa labadilat ini, jiwan sahakaru kena pundak katakan. Jiwan sahakaru, makai jiwitnya adatram, jiwan sahakaru ayah. Makai jiwitnya adatram jiwan sahakaru yang kawasnya. Mungkin mama. Adar sambandau nanti. Adar sambandu tawa yang kini kan mam pasi, agar utre deh na, pada ini jiwitnya sahakaru kelah, agar adatram jiwitnya tapi itu sahakar, awasnya mana jiwitnya, nak kita. Ding mama jiwitnya sahakaru kelah dahs. Mam balapur tu ne, pembuatnya ke macam swam pusingkan ne? Adatram jiwitnya sahakaru yang merdan terah, ding balam ini dia. Itu orang mihi mevena turu pembetik, adriak labila mana itu perlahan ni ada. Adriak labila tiada nama. Ada ki mak dia ni sah tamai ya. Eh prasud membayar itu terdengar tu orang kata. Tengah ni sah, antara memangai jiwite mama adri kerapu minisu, khawdawat mata adri kerena. Tengah antara Eka hatta kata awak, mama, eka mama pilih gana kata awak. Muka tu mama jiwite, mama adre kerut, kene kuda, eka nama mata adre, nah, bayi mata adre kerana kat dia tu mama adre, nah, itu ka, eka terbukti. Eka nama mata adre kerana kene, eti, oba orang tahu, orang tahu gila nanti.
Kohomath Paula vistara podak kata karanne gedara mage Paula adatath mata loku shaktiyak mama ada me tana mehema innet mage Paula nisa thin godak avabodhen thuwa katiyutu karapu family ekak thamai mata Paula ekak thamai mata tiyenne ithin attarama mam palaporottu wennet mage Paula wageema mam wage jeevithaye ගොඩනගා ගන්න කැමති නංගිලා නංගිලා මාලිලාට හැමෝටම විශේෂයෙන්ම මගේ ප්‍රජාවගේ සංක්‍රාන්තික ප්‍රජාවගේ ඒගොල්ලන්ගෙත් මම ප්‍රාර්ථනා කරනවා ඒගොල්ලන්ටත් මම වගේ මගේ පවුල වගේ දෙමෝපිය ලැබෙන්න කියලා මොකද ඒක ඔබට මව ශක්තියක් වුණා නේද අනිවාර්යෙන් මගේ අම්මා ගොඩක් මට ශක්තියක් වුණා මොකද ඇය බුද්ධිමත් කාන්තාවක් ඒ නිසා ඉතින් ඇය විතරම මාට ඒ මඟ පෙන්වීම මට දුන්නා ඉතින් ඒ නිසා නිසි අධ්‍යාපනයේ තේ විදිහට මට ලබා දුන්නා ඉතින් ඒ නිසා ඒ මඟ පෙන්වීම ඔස්සේ මම මගේ ජීවිතේ මම සාර්ථක කරගත්තා කියලා විශ්වාස කරනවා අවසාන ප්‍රශ්නය මේක අටවෙනි ප්‍රශ්නෙට පොඩ්ඩක් ඈඳෙනවා ඔබ හැබැයි උත්තරයක් එදා දුන්නේ උත්තරේ මේ විදිහට ලබා දෙන්නත් ඕනේ විවාහ වෙන්නේ කොහොමද බලාපොරොත්තුවක් තියෙනවද ඉක්මනින්ම පළවෙනි ප්‍රශ්නෙට සහායයක් කලින් ප්‍රශ්නෙට සම්බන්ධයි විවාහ වෙන්න කැමතියි මොකද මම කාන්තාවක් ඒ නිසා සාමාන්‍ය කාන්තාවකගේ දිවි පෙත ගත කරගෙන ගොඩාක් ආසාවෙන් ඉන්න කෙනෙක්. ඉතින් ඒ වුණාට ජීවිතේ හරිම තීරණය හරිම වෙලාවදී ගන්න තමයි බලාපොරොත්තු වෙලා ඒ ඒ හරි සාමාන්‍ය විවාහ ගැන කතා කරපුවම ගොඩක් දෙනා හිතනවා මම වෙඩින් එක ගන්න අවුඩෝ ඉන්නෝ මේ ඔබේ කොහොමද විවාහයේ උත්සවිනියක් ප්ලෑන් වෙලා තියෙන්නේ පොඩ්ඩක් නේ ඔබ කැමතිද පොඩ්ඩක් කතා කරමු. අතට මම ඒකට අතට මම ගොඩක් හිතලා නැහැ. ඒ වුණාට මම කැමති ඉතින් ලස්සන චාම් විවාහයකට යන්න. ඉතින් ලොකුවට දේවල් නැතුව මං හරි ආසයි ඒක හරිම චාම් විදිහට මගේ මොකද මගේ ජීවිතය හා සම්බන්ධ අන්තවගේ ජීවිතේ ප්‍රධානම සංදිස්ථානයක උතරනේ ප්‍රධානම සංදිස්ථානයක් ඉතින් ඒ නිසා ඒක මං හරි ආසයි ඒක ලස්සනට චාම් එකට ඒ උත්සවයේ සමරන්න ඔතන උත්සවයේ සමරන්න පුළුවන් ඉදසක් විතරේ තාම තියෙන්නේ අනිවාර්යයෙන් ඉතින් අවසාන වශයෙන් බොහොම ස්තුති කරනවා කතා බාට එක තුනට මම හිතන්නේ අපි මෙහි මේ ඉන්ටර්වියු නවත්වෙත් අපේ වැඩසටහනයි නේ අනිවාර්යයෙන් මම හිතන්නේ ගොඩක් දෙනාට මේ LGBT ප්‍රජාවට සෑහෙන විදිය ලොකු ඉම්පැක්ට් එකක් වුණා මොකද මේ ගොඩක් මට මැසේජ් කරලා තිබ්බා මේ වගේ තව කන්ටෙන්ට් කරන්න මොකද ඒ අය දන්නේ නැහැ මේ මේකේ තියෙන දැනුම අපි පොඩ්ඩක් ඒකත් කියලා දෙන්න කොහොමද මේ දැනුම වල ගැන හොයාගන්නේ කියලා පොඩ්ඩක් අනිවාර්යයෙන් ඉතින් මෙහෙමයි දැන් මම මගේ ප්‍රජාවේ අයට මම කියන්නේ ඉතින් ඇත්තටම ගොඩාක් ළමයි ලංකාවේ කොන අය ගොඩාක් මේ විශේෂයෙන්ම අපි මේ ගත කරන කොළඹ සමාජයේ නෙමෙයි ඉතින් කොළඹින් එහාට ගියාම ඇත්තටම මට කියන්න බැරි වුණා මම ප්‍රධාන කාර්යයන් දෙකක් මේ දවස්වල කරගෙන යනවා මම කිව්වේ මම ඒ ළමයි වෙනුවෙන් සංවිධානයක් පිළිබඳ අපේ දේශපාලනය සහායක් ඇතිව මොකද සහායක් ඇතිවත් මම ඒ අපේ දරුවන්ට මම යම් කිසි වැඩපිළිවෙලක් ඒ දරුවන්ගේ ජීවිතයේ සුරක්ෂිත තාවෙසද මොකද මට කාල වේලාවක් තියෙනවා මම පොඩි ළඟදී මට ඉවුන සිද්ධියක් මම මතක් කරන්න කැමතියි මොකද මම ඇත්තටම මට හරි කනගාටුයි ලංකාවේ තාමත් ඒ වගේ මිනිස්සු ජීවත් වෙනවද කියලා ඉතින් මේ ළඟදී මට බදුල්ලෙන් කෝල් එකක් ආවා ඉතින් ඇත්තටම හරිම අහිංසක දරුවෙක් ඉතින් ඇවිල්ලා ඒ දරුවව ගෙදරින් ගහලා එළියට දාලා ඉතින් ඒ ගෙදරින් ගහලා එළියට දාලා රෑ මං හිතන්නේ 12යි 12 මාරයි 1යි ඉතින් ලංකාවේ වගකී යුතුයි කියන නිලධාරීන් ගොඩාක් ඉන්නවා ට්‍රාන්ස්ජෙන්ඩර්ස් වෙනුවෙන් කතා කරන පිරිස් ගොඩාක් ඉන්නවා සංවිධාන ගොඩාක් තියෙනවා ඉතින් ටීවී චැනල්ස් වලට ඇවිල්ලා ලොකුවට කතා කරනවා ප්‍රෝග්‍රෑම්ස් වලට ඇවිල්ලා ලොකුවට කතා කරනවා ඒවට කිසිම දෙයක් ඒ ළමයි වෙනුවෙන් වෙලා නැහැ අඳ වෙනකම් ඉතින් මම තීරණය කරා මට පුළුවන් විදිහට මට තියෙන මගේ සමාජයෙන් මට දෙන්න පුළුවන් මම ආශ්‍රය කරන මගේ යාළුවන්ගෙන් යම් කිසි උදව්වක් අරගෙන ඒ දරුවන්ට යම් කිසි සහනයක් ඒ කියන්නේ ඒගොල්ලන්ට අඩුමතරම ඒ වගේ ගහලා එළියට දාන ළමයින්ට බය නැතුව ඇවිල්ලා ජීවත් වෙන සේෆ් හවුස් එකක් හරි මම මූලිකත්වයේ අරන් එක කරන්න ඕන කියලා මට හිතුණා. ඉතින් දැන් වෙනකොටත් එකට වැඩ කටයුතු මම රටේ තියෙන දේශපාලන පක්ෂ වෙනුත් මට උදව් උපකාර ලැබෙනවා. ඉතින් ඒ නිසා
AI වෙනුවෙනුත් මම යම් කිසි දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද يعني ඔබට වෙච්ච ප්‍රශ්න ඕනට නොවෙන්න. මට වෙච්ච ප්‍රශ්නයක් කියන්නේ මට වඩා ප්‍රශ්න තියෙන කට්ටිය නැත්තරම මට ප්‍රශ්නයක් වෙලා නැහැ මගේ ජීවිතේ. මාව ගෙදරින් එළියට ගහලා දාලා නැහැ මට. මොකද ඔබේ මව බුද්ධිමත්. මගේ මව බුද්ධිමත් නිසා ඉතින් මගේ මව හැමතිස්සෙම මගේ පිටිපස්සෙන් හිටිය නිසා හැම දෙයකටම මට ඇත්තටම මේ වගේ ප්‍රශ්න වෙලා නැහැ. ඒ වුණාට මේ සමාජයෙන් එළියට ගියාම ළමයින්ට ගොඩාක් කරදර වෙනවා ඇත්තටම අනාරක්ෂිත ලිංගික හැසිරීම් තියෙනවා එතකොට ඒ වගේම ළමයි නොයෙක් නොයෙක් ලෙඩ රෝගවලට උගදුරු වෙනවා එතකොට ඒ වගේ ගොඩාක් ප්‍රශ්න දෙනවා ඉතින් ඒ ඇත්තටම නොදැනුවත් කමේ දරුවන්ගේ ඉතින් ඇත්තටම සංක්‍රාන්තික ලිංගික කාන්තාවක් කියන්නේ තව කෙනෙක්ගේ ලිංගික අතකොලුවක් නොවේ ඉතින් ඒ නිසා ඒක තරයේ මතක තියාගන්න ඕනේ කාගේවත් ලිංගික අතකොලුවක් නොවි ලස්සන ජීවත් වෙන්න පුළුවන් සමාජයේ සංක්‍රාන්තික ලිංගික කාන්තාවක් කියන්නේ අනිවාර්යෙන් කාන්තාවක් ඉතින් කාන්තාවක් විදිහට ලස්සන ජීවත් වෙන්න ඕනේ තව කෙනෙක්ගේ මම ආයිත් කියන ලිංගික අතකොලුවක් නොවි ඉතින් ඒ නිසා ඒකට මම වැඩපිළිවෙළවල් හදලා තියෙනවා ඒ ළමයින්ට අවශ්‍ය හෝමෝන ඒ ළමයින්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර මනෝ වෛද්‍ය සායන එතකොට ඒ වගේ සායනවලත් සායනත් අපි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මම කියන්නේ මගේ ප්‍රජාවගේ ඉන්න දරුවන්ට රංගිල මලිලා හැමෝටම LGBTQ කියන්නේ අපි අපි හැම ප්‍රජාවක්ම නියෝජනය කරනවා. ඉතින් හැමෝටම මම කියන්නේ ජීවිතේ අනිවාර්යෙන් තමන්ට ඕන ඉලක්කවලට තමන් ජීවිතේ යන්න. තම කෙනෙක්ගේ ඌමනාවට එපාවම් වලට තමන් ජීවත් වෙන්න එපා. ඉතින් ඒ නිසා තමන්ගේ ජීවිතේ ඉස්සරහට ගොඩනගා ගන්න තමන් දැනගන්න ඕනේ. මොකද කවුරුත් අපේ ජීවිතේ ඉස්සරහට ගොඩනගලා දෙන්නේ අපේ උත්සාහය සහ අපේ ශක්තිය තියනවා නම් අපිට ජීවිතේ යන්න බැරි තැනක් නැහැ. ඉතින් ඇත්තටම මම මගේ ප්‍රජාවගේ අයට කියන්නේ නිතරම සිහි බුද්ධියෙන් වැඩ කරන්න ගොඩක් වෙලාවට සමාජයේ උසුළු විසිරුවට ලක් නොවී. ඉතින් ඇත්තටම එච්චරයි මට කියන්න තියෙන්නේ මගේ ප්‍රජාවගේ අයට. හරිද බොහොම ස්තුතිය. අපි නොදන්න සංවේදීකරණ ගොඩක් කතා වුණා. හැබැයි ඒ හැම සංවේදීකරණකටම උත්තර අයගාව තිබුණා. හින්දා ඔන්න ප්‍රශ්න තියෙන හැමෝටම කතා බහ කරන්න පුළුවන්. ඔබ වෙනුවෙන් ගොඩක් දෙනා ඉන්නවා. මම මාධ්‍ය වීරයෝ නෙමෙයිනේ. අනිවාර්යයෙන්. හරි. ඉතින් බොහොම ස්තුතිය. ප්‍රශ්න 10යි උත්තර 10යි අපි පළවෙනි වැඩසටහන මේ විදිහට ලස්සන කරන්න ඔබ ලබා දුන් ශක්තියට ඉතින් මේ වගේ තවත් වැඩසටහන් අපිට බලාපොරොත්තු වෙන්නේ. අද නවතිනවා. ප්‍රශ්න 10යි උත්තර 10යි දෙවෙනි වැඩසටහන ඉක්මනින්ම